ජර්මනිය කියන්නේ සංස්කෘතික හා ඓතිහාසික වශයෙන් පොහොසත් රටක්. ඊට අමතරව ලෝකයේ ඇති ධනවත් රටක්. ජර්මනියේ බලකොටු 20,000ක් තිබෙන බව, ජර්මනියේ වේග සීමා නැති හයිවේ තිබෙන බව, ලෝව පටුම මාර්ගය සහ ලෝව පළමු සංගරාව පිළිබඳව ඔයාලා මීට කලින් අහලා තියෙනවද? අද ඔයාලට මම ඉදිරිපත් කරන්නේ ජර්මනිය පිළිබඳ ඔයාලා අහලා නැති වැදගත් කරුණු 30ක් පිළිබඳව. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. අංක 1. යුරෝපයේ විශාලතම දුම්රී ස්ථානය තියෙන්නේ ජර්මනියේ බර්ලින්වල. දුම්රී ස්ථානය මහල් පහකින් සමන්විතයි. මෙය වසර 10ක ඉදිකිරීම් ව්‍යාපෘතියක්. අංක 2. ජර්මනියේ බර්ලින් නගරය ෆ්‍රන්සියේ පැරිස් නගරයට වඩා නව ගුණයක් විශාලයි. අංක 3. ජර්මනියේ බලකොටු 20,000කට වඩා තිබෙනවා. එම බලකොටු වලින් බොහොමයක් වසර 100කට වඩා පැරණි වන අතර වර්තමානයේදී ඒවා කෞතුකාගාර, හෝටල්, සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත් කරලා තියෙනවා. අංක 4. යුරෝපයේ විශාලම ආර්ථිකය තියෙන රට ජර්මනියයි. ඊට අමතරව ලෝකයේ තුන්වෙනියට හොඳම ආර්ථිකය තියෙන රට වන්නේද ජර්මනියයි. අංක 5. ලෝකයේ තුන්වන වඩාත් පුළුල් ලෙස උගන්වනු ලබන භාෂාව ජර්මානු භාෂාවයි. අංක 6. ජර්මානු භාෂාවට උපභාෂා 35ක් තියෙනවා. ඒවාට නිදසුන් ලෙස උසස් ජර්මානු, බැවේරියානු, මැද ජර්මානු, පහත් ජර්මානු, ෆ්‍රිසියානු සහ ඇලමන්තික් උපභාෂාවන් ඉදිරිපත් කරන්න පුළුවන්. අංක 7. බියර් යනු ජර්මනියේ වැදගත් ආහාර කාණ්ඩයක් වන අතර බැවේරියා කලාපයේ බියර් ආහාරයක් ලෙස සලකනු ලබනවා. අංක 8. ජර්මනියේ ප්‍රසිද්ධ තවත් දෙයක් තමයි සොසේජස් කියන්නේ. ජර්මනිය සොසේජස් වර්ග 10,000කට වඩා භාවිතා කරනවා. අංක 9. ජර්මනියේ තවත් ප්‍රධාන ආහාරයක් වන්නේ පාන්. ජර්මනිය තුල පාන් වර්ග 3,000කට වඩා තිබෙනවා. අංක 10. නත්තල්ගස් සම්ප්‍රදාය පටන් ගත්තේ ජර්මනියෙන්. 19 සියවස වන විට ඔවුන් මුළු ලෝකයටම නත්තල්ගස් සම්ප්‍රදාය ව්‍යාප්ත කළා. අංක 11. ජර්මනියේ බොහෝ කුලී රථ ලෙස භාවිතා කරන්නේ මර්සිඩීස් බෙන්ස් රථයි. අංක 12. ගුටෙන්බර්ග් මුද්‍රණාලය ආරම්භ කරන ලද්දේ ජර්මනියේය. පළමු වරට මුද්‍රණය කරන ලද සංගරාවක් 1663 දී එළිදක්වන ලද්දේ ජර්මනියේ කවියෙකු වූ ජොහාන් රිස්ට් විසිනි. ගුටෙන්බර්ග් මුද්‍රණාලය ආරම්භ කරන ලද්දේ ජර්මනියේය. අංක 13. ජර්මානු භාෂාව රටවල් 7ක නිල භාෂාව වන අතර යුරෝපීය සංගමයේ බහුලව කතා කරන භාෂාව වේ. අංක 14. බර්ලින්වල කරිවර්ස් ක්ෂණික ආහාරය සඳහා කෞතුකාගාරයක් නිර්මාණය කරලා තිබෙනවා. අංක 15. ජර්මානුවන් බියර් වලට හුඟක් කැමති. ජර්මනියේ බියර් වර්ග 7,000කට වඩා තිබෙනවා. අංක 16. ජර්මනියේ 3/1කට වඩා වැඩි ප්‍රමාණයක් වනාන්තරවලින් වැසී තිබෙනවා. එම වනාන්තර ප්‍රදේශවල ගස් බිලියන 90%කට වඩා තිබෙනවා. වැඩිපුරම රෝපණය කරන ලද ගස් වර්ගයේ වන්නේ ස්ප්‍රූස් ගස් වන අතර පයින්, බීච් සහ ඕක් ඊට අමතරව වැඩියෙන් රෝපණය කර ඇති ගස් වර්ගයි. අංක 17. ජර්මනිය දේශගුණික සහ බලශක්ති ප්‍රතිපත්තිවල ප්‍රමුඛයා ලෙස කටයුතු කරනවා. ජර්මනිය ලෝකයේ වඩාත්ම පරිසරයේ විනාශ නොකර ව්‍යාපාරයන් කරන රටවලින් එකක්. 2045 වන විට හරිතාගාර වායු මධ්‍යස්ථව භාවිතා කරන රටක් වීමට ජර්මනියට අවශ්‍යයි. අංක 18. ජර්මනිය ලෝකයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදනය කරන රටවලින් එකක්. ලෝකයේ හොඳම මෝටර් රථ කර්මාන්තයක් ජර්මනිය සතුව පවතිනවා. ඉහළින්ම අලෙවි වන ජර්මානු මෝටර් රථ සන්නාම වන්නේ Audi, BMW, Mercedes-Benz සහ Volkswagen. අංක 19. ලෝකයේ පටුම වීදිය ජර්මනියේ රොයිට් ලින්ගන් නගරයේ පිහිටා තිබෙනවා. ලෝකයේ පටුම වීදිය සෙන්ටිමීටර 31ක දිගින් යුක්තයි. මෙම වීදිය ගිනස් ලෝක වාර්තාවටද ඇතුළත් කර තිබෙනවා. අංක 20. ජර්මනියේ අධිවේගී මාර්ගවලින් 65%කට වේගයේ සීමාවක් දක්වා නැහැ. එම ක්‍රමවේදයේ වාසිමෙන්ම අවාසිද තිබෙනවා. මෙම අධිවේගී මාර්ග ඔටෝබාන් ලෙස ජර්මනියේ හඳුන්වනවා. අංක 21. ජර්මනියේ ලියාපදිංචි සත්වෝද්‍යාන 400කට වඩා තිබෙනවා. ලොව විශාලතම සත්වෝද්‍යානය ජර්මනියේ බර්ලින්වල පිහිටා තිබෙනවා. අංක 22. කොලොන් ආසන දෙවිමැදුර ජර්මනියේ දෙවන විශාලතම ආගමික ගොඩනැගිල්ලයි.
එහි ඉදිකිරීම් ආරම්භ වූයේ 1248දී. 1880දී එහි ඉදිකිරීම් අවසන් වුණා. මෙම දෙවිමැදුර ඉදිකරන්න වසර 632ක් ගත වුණා. දෙවන ලෝක යුද්ධයේ දරුණු බෝම්බ ප්‍රහාර එල්ල වුවත් මේ දැවැන්ත නිර්මාණයට ඒ දේවල් වලින් කිසිම හානියක් සිදු වූයේ නැහැ. අංක 23. කොලොන් නගරයේ මිනිසුන්ගෙන් 125ක් කොල්ස් නම් ජර්මාන් උපභාෂාවක් කතා කරනවා. අංක 24. දිවා ආලෝකයේ ඉතිරි කිරීමේ කාලය පිළිබඳ සංකල්පයේ මුලින්ම අනුගමනය කළේ ජර්මනියයි. 1916දී ජර්මනිය විසින් ප්‍රථම වරට දිවා ආලෝකයේ ඉතිරි කිරීමේ කාලය ස්ථාපිත කරන ලද අතර ඉන්පසු එම සංකල්පය යුරෝපයේ පුරා ව්‍යාප්ත වුණා. මෙය DST ක්‍රමවේදය ලෙස හඳුන්වනවා. අංක 25. ඔයාලට ජර්මනියේදී ඔයාලගේ මාපට ඇඟිල්ලෙන් බියර් ඇනෝම් කරන්න පුළුවන්. ඔයාලා ජර්මන් ගියොත් ඔයාලගේ මාපට ඇඟිල්ලෙන් බියර් එකක් ඇනෝම් කිරීමට උත්සාහ කරලා බලන්න. ඔබේ මාපට ඇඟිල්ල පිටතට ඇත්නම් එයින් අදහස් වන්නේ ඔබ එක් බියර් එකක් ඇනෝම් කරන බවයි. අංක 26. ජර්මනියේ ළමයින් පාසලට ඇතුළු වූ විට ඔවුන්ට තෑගිවලින් සමන්විත කාඩ්බෝඩ් කේතුවක් ලබා දෙනවා. දෙමාපියන් විසින් ලබා දෙන තෑගිවලින් මේ කේතුව සමන්විත වෙනවා. තවද මෙම සම්ප්‍රදාය ආරම්භ වී තිබෙන්නේ 19 සියවසේදී. අංක 27. හැම්බර්ගර් ආහාරය නම් කර තිබෙන්නේ ජර්මනියේ හැම්බර්ග් නගරයේ නමින්. හැම්බර්ගර් යන නම පැමිණෙන්නේ හැම්බර්ග් වරාය නගරයෙනි. නැබියන් බෝල්ටික් කලාපවල වෙළඳාම් කිරීමෙන් පසු ආපසු පැමිණ ඔවුන් නොපිසූ ඉරාදැමූ හරක් මස් ආපසු ගෙන ආ බව විශ්වාස කරනවා. ඉරාදැමූ හරක් මස් ජර්මානු සූපවේදියෙකු විසින් සකස් කරන ලද අතර එමගින් හැම්බර්ගර් ආහාරය නිර්මාණය වුණා. අංක 28. සමලිංගික පුද්ගලයන්ට වෙනස් කොට සැලකීම ජර්මනියේ තහනම් දෙයක්. 2017 ඔක්තෝබර් 1 වෙනිදා ජර්මනියේ සමලිංගික විවාහ නීත්‍යානුකූල වුණා. සමලිංගික පුද්ගලයන්ට සමාන අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව ජර්මන් රජය විසින් ප්‍රකාශ කර තිබෙනවා. අංක 29. ජර්මනියේ කවියන්ගේ හා චින්තකයන්ගේ දේශය ලෙසද වාර්තා වෙනවා. බොහෝ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් ජර්මනියෙන් බිහි වී තිබෙනවා. ඔවුන්ගේ අදහස් අප එකිනෙකා සමග කටයුතු කරන ආකාරය සහ ලෝකය ගැන සිතන ආකාරය නිවැරදිව හැඩගස්වා තිබෙනවා. අංක 30. ලදරුවන්ට යොදපු නම් ප්‍රතික්ෂේප කිරීමට එම ලදරුවාගේ දෙමව්පියන්ට අයිතියක් තිබෙනවා. ජර්මානු නීතියටද එය අනුකූලයි. ඉතින් අද මම ඔබට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ජර්මනිය පිළිබඳ ඔයාලා අහලා නැති වැදගත් කරුණු 30ක් පිළිබඳව. ඉතින් අද මම ඔයාලට අරගෙන ආව වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මම අදට සමුගන්නවා ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා.